requested video එක ගොඩක් අය අහනවා මගේ කොණ්ඩෙ ගැන ගොඩක් ප්‍රශ්න ඉතින් අද හිතුවා මම මගේ කොණ්ඩෙ කොහොමද මම මේන්ටේන් කරන්නේ ප්ලස් සෙට් කරන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට කියලා දෙන්න මේ වීඩියෝ එක ගොඩක් වෙලාවට මම කොටස් දෙකකට කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මේක නැත්තම් ගොඩාක් දිග වීඩියෝ එකක් වෙන හින්දා ඉතින් ෆස්ට් පාර්ට් එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මම කොහොමද මගේ කොණ්ඩෙට අවශ්‍ය පෝෂණය දෙන්නේ කොහොමද කියන එක කියන්නේ හෙයා මාස්ක් එකක් මම ගෙදරදීම හදාගන්න හෙයා මාස්ක් එකක් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කර්ලි හෙයා දිනන ඔයගොල්ලන්ට ඉස්සලම කියන්න ඕනේ කර්ලි හෙයා එකක් මේන්ටේන් කරන්න ගොඩාක්ම වැදගත්ම දේ විලා මේ කොණ්ඩ අපේ කර්ලි හෙයාස් තීරන්න බෑ ඒක තමයි ෆස්ට්ම ෆස්ට් රූල් එක ඒක ඉස්සලම දැනගන්න ඕන දෙයක් අනිත් එක ඕගොල්ලන්ට බ්‍රෂ් කියන්නේ පීරන්න පුළුවන් පීරන්න කියන්නේ ගැට කඩන්න විතරයි මේක පුළුවන්. ඒ කියන්නේ ඩේලි අනිත් කට්ටිය වගේ කොණ්ඩේ ගොඩාක් පීරලා බ්‍රෂ් කරලා එහෙම තියාගන්න කොණ්ඩයක් නෙමෙයි මේ. ඉතින් හැම කර්ලි හෙයා එකක් තියෙනවා නම් හැම එක්කෙනෙක් ගාව මෙන්න මේ වගේ පොඩක් ලොකු දැටි තියෙන පණාවක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද මේකෙන් ඇරෙන්න නැත්නම් ඇෆ්‍රෝ කොම්බ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ලොකු වයිට් ටූත් කොම්බ් එකක් නම් හොයාගන්න හරිම ලේසි ගොඩක් ෆැන්සි ෂොප්ස් වල තියෙනවා මේ කොම්බ් එක. මේ මේකෙන් ඇරෙන්න කොණ්ඩෙ ගැට කඩන එක හිතන්නවත් එපා. මොකද ගොඩක් වෙලාවට කොණ්ඩෙ ඩැමේජ් වෙන්න බලනවා වැඩි. ඒ කියන්නේ කොණ්ඩෙ කැඩෙන්න බලනවා වැඩි. අර පොඩි නෝමල් පණා වලින් පීරුවක්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඉස්සල්ලාම ගිහිල්ලා මෙන්න මේ જાතියේ පණාවක් ගන්න. දෙවනි එක ඇවිල්ලා කර්ලි හෙයා එකක් මේන්ටේන් කරද්දී ගොඩක් වෙලාවට කලිහක ෆ්‍රිජි වෙන්න බලනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට මේකට අවශ්‍ය තෙතමනේ පෝෂණය අර තෙල් ගතිය වගේ රඳා පවත්වා ගන්න නිතර අපි ගොඩක් උත්සාහ කරන්න ඕනේ. ඉතින් මම ගොඩක් වෙලාවට පර්සනලි කරන්නේ නම් සතියකට එකපාරක් හොඳට මම කොණ්ඩෙට හෙයා මාස්ක් එකක් දාන එක තමයි කරන්නේ. ඉතින් අද මම හිතුවා ඔයගොල්ලන්ට මේ හෙයා මාස්ක් එක කරන විදිය කියලා දෙන්න. ඉතින් ඊට බලමු කොහොමද මම මේ හෙයා මාස්ක් එක හදන්නේ කියලා. දැන් මෙහිම හදාගත්ත හෙයා මාස්ක් එක පුළුන් කෑල්ලක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට හිස් කබලේ සිට කොණ්ඩේ අග්ගිස දක්වාම අපි මෙන්න මේ විදිහට ආලේප කරගන්නවා. ඊට පස්සේ වයිට් ටූත් කොම්බ් එකක් අරගෙන හිමීට යට ඉඳන් උඩට ගැට ටික ලිහලා මේ හෙයා මාස්ක් එක අපි කොණ්ඩේ තියනවා සාමාන්‍යයෙන් පෑයක් දෙකක් විතර ප්‍රමාණයක් කාලයක් තියෙනවා. ඉතින් අන්න එහෙම හදාගත්ත ෆේස් මාස්ක් එක මම සාමාන්‍යයෙන් පෑයක් අවමයෙන් මම පෑ භාගයක්වත් තියෙනවා නැත්නම් ගොඩක් වෙලාවට පෑයක් හරි දෙකක් හරි මට පුළුවන් උපරිමයක් මම තියෙනවා උපරිම කියන්නේ පෑ තුනකට වගේ කාලයක් මම මැක්සිමම් තියෙනවා කොණ්ඩේ පුළුවන් නම් මට වෙලාවක් තියෙනවා නම් ඊට පස්සේ එක වොෂ් කරන එකත් හරිම වැදගත් දෙයක් මොන වගේ ෂැම්පු එකක්ද මම පාවිච්චි කරන්නේ කියන එක මම හැමතිස්සෙම ගොඩක් බලන දෙයක් ගොඩක් හැමතිස්සෙම අතට හම්බෙන හැම ෂැම්පු එකක්ම මම ඔලුවට දාන්නේ නැහැ මේ දවස්වල නම් මම ෂැම්පුස් ජාති දෙකක් පාවිච්චි කරනවා එකක් ඇවිල්ලා ඩව් එකේ ඉන්ටෙන්ස් රෙපයා කියන මෙන්න මේ ෂැම්පූ එක මේක ගොඩක් කොණ්ඩෙ ඩ්‍රයි කරන්නේ නැහැ ප්ලස් ගොඩක් ඔයගොල්ලෝට පේනවා ඇති මං බ්ලොන්ඩ් කලර් එකක් එහෙම දාලා තියෙනවා ඉතින් ඒක හින්දා ගොඩක් ෆ්‍රිසි වෙන්න බලනවා වැඩි මං ගොඩක් ඩ්‍රයි වෙන ෂැම්පූ එකක් දැම්මු ඉතින් මේ ඩව් එකේ ඉන්ටෙන්ස් රෙපයා කියන ෂැම්පූ එක එහෙම කරන්නේ නැහැ මේක මොකද කෙරටින් ඇක්ටිව් ෂැම්පු එකක් හින්දා ගොඩක් ලේසියෙන් කොණ්ඩේ මැනේජ් කරගන්න ලේසි. ඉතින් ඒකත් එක්කම මම පාවිච්චි කරනවා ඒකේ කන්ඩිෂනර් එක. මේකත් ඩැමේජ් රිපෙයාර් ටෙක්නොලොජි එක තියෙන මේකක්. මේකත් මේ WKAA ෂැම්පු එකේම කන්ඩිෂනර් එක. මේ දවස්වල මම ගොඩාක් පාවිච්චි කරන්නේ මේ දෙක තමයි. ඉතින් මේ කර්ලි හෙයා එකක් මේන්ටේන් කරනකොට ෂැම්පු එකයි කන්ඩිෂනර් එකයි හරියට තෝරගන්න එක හරිම වැදගත්. ෆ්‍රිජි වෙන්නේ නැතුව එක තියාගන්න. ඉතින් දැන් මේ ෂැම්පු කරනකොට පොඩි ට්‍රික් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ඔය දැන් ඇඩ්වර්ටයිස්මන්ට් වල වගේ දකිනකොට අර අපි සාමාන්‍යයෙන් හොඳට මෙහෙම මෙහෙම කරලා ෂැම්පු කරන්නේ නැහැ කොණ්ඩේ. ගොඩක් වෙලාවට ස්කල් එක විතරයි මේ ඇඟිලි ටික මෙහෙම ඇතුළට යවල මේ ඇතුළ විතරයි මෙන්න මේ විදිහට මසාජ් කරන එක විතරයි කරන්නේ. නැත්නම් මුළු කොණ්ඩෙම ෂැම්පු ටික දාලා අර අපි පොඩි කාලේ මේ සෙල්ලමට කොහමද අර මේ නත්තල් පප්පගේ ඔළුව තියනවා වගේ අපි ඔක්කොම ටික කොණ්ඩේ උඩට දාලා එහෙමනේ අපි පොඩි කාලේ කොණ්ඩේ වොෂ් කරේ එහෙම බෑ කර්ලි හෙයා එක වොෂ් කරද්දී ෂැම්පු ටික අතට අරගත්තා මේ ස්කල් එක හොඳට මසාජ් කරලා ස්කල් එකේ තියෙන කුණු ටික යවන එක තමයි මේන්ලි කරන්නේ
ඊට අමතරව කොණ්ඩේ දැන් තියෙනකොට අපි ගොඩක් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා ප්‍රොඩක්ට්ස් කියන්නේ කන්ඩිෂනර් ওই කර්ලින් ප්‍රොඩක්ට් එකයි මම හැමතිස්සෙම පාවිච්චි කරනවා ඉතින් ඒක නිසා මම ගොඩක් ඒක මේ ගොඩාක් වොෂ් ඔෆ් කරන්නේ නැහැ බට් පොඩ්ඩක් විතර වොෂ් ඔෆ් කරන්න ඉතුරු ටික මේ වගේ ස්ක්‍රන්ච් කරලා තමයි මම වොෂ් කරන්නේ ගොඩක් අර මේ මතුල්ලලා ඒ වගේ පුත් මම කරන්නේ නැහැ ඉතින් ඉස්සල් මං දෙපාරක් නෝමලි ඔය හෙයා මාස්ක් එක දාන හින්දා හෙයා මාස්ක් එක දැම්මට පස්සේ වොෂ් කරද්දි මං නෝමලි දෙපාරක් ෂැම්පු කරනවා දෙපාරක් ෂැම්පු කරලා හොඳට මේ මං ගැට ටික ඔක්කොම දැන් හෙයා මාස්ක් එක දාද්දි මං හොඳට ගැට ටික කඩනවා නේද ඒක ගොඩාක් ගැට ඒ වෙලෙට නැහැ මං වොෂ් කරන වෙලාවට ඊට පස්සේ කන්ඩිෂනර් එක දාලා තමයි මම මේ වයිට් ටූත් කූප් එකෙන් මගේ ගැට ටික කඩන්නේ කොහොමද දැන් මේ කන්ඩිෂනර් එක දාද්දි කොහොමද දාන්නේ ඒකත් ගොඩාක් වැදගත් මොකද නැත්තම් මේක හරියට දැම්මේ නැත්තම් වෙන්නේ කොණ්ඩෙට ඉස්සෝරි ඔකේන ඔළුවට ඉස්සෝරි එන්න බලනවා කන්ඩිෂනර් එකක් පාවිච්චි කරද්දී හැමතිස්සෙම මතක තියාගන්න මේක ඕගොල්ලෝ නෝමලි දාන්න දෙයක් ස්කල් එකේ අපි ගන්නෙ නැහැ ඉතින් ඒක නිසා කන්ඩිෂනර් එක අතට අරගෙන හොඳට මේ අනිත් එක කර්ලි ගෑයකට කන්ඩිෂනර් සාමාන්‍යයෙන් මට මේ බොටල් එක මට උපරිම සති 3ක් වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන් එතනින් එහාට ගොඩාක් අමාරුයි මොකද මේ එච්චර ගොඩක් මම කන්ඩිෂනර් මම කොණ්ඩෙට දානවා සාමාන්‍ය කන්ඩිෂනර් අරගෙන අතට ඒක හොඳට අත් දෙකේ මේ විදිහට ගාලා සාමාන්‍ය කොණ්ඩේ ගාන්නේ මෙහෙම මේ කන්ඩිෂනර් එක ගාන්න ඕනේ මෙහෙම ඉස්සලා තමයි ගාන්න ඕනේ මේ වගේ මුළු කොණ්ඩෙටම හොඳට කන්ඩිෂනර් එක වදින්න අපි ගා ගන්න ඕනේ ඉතින් මේ ඩම් එකේ කන්ඩිෂනර් ෂැම්පු කන්ඩිෂනර් දෙකට අමතරව මම පාවිච්චි කරනවා මේ ලොරියල් එකේ එල්වීව් කලෙක්ෂන් එකේ එක්ස්ට්‍රෝඩිනරි ඔයිල් කියන ෂැම්පු එකයි ඒකම කන්ඩිෂනර් එකයි මේ ෂැම්පු එකයි කන්ඩිෂනර් එකට මාර මාසයි මොකද මේ මේ මේක ගොඩක් ඔයිලි ප්ලස් මේක කන්ඩිෂනර් එකේ තියෙන පොඩි නිකන් ෂීන් එකක් දෙන මේ ඩස්ටි ඉෆෙක්ට් එකක් තියෙනවා නිකන් ගෝල්ඩ් ඩස්ට් එකක් වගේ තියෙනවා තියෙන ඉතින් ගොඩක් කලර් කොණ්ඩේ සෙට් කරලා ඉවරුනහම ලස්සන ග්ලෝ එකක් තියෙනවා කොණ්ඩේ ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ පේනවා ඉතින් මේ කන්ඩිෂනර් මොඩල් එක ගොඩක් තව එක දවසක් විතර පාවිච්චි කරන්න පුළුවන් ලෙවල් එකක් විතරයි තියෙන්නේ ඇත්තට මම මේක පාවිච්චි කරන කන්ඩිෂනර් එකක් ඉතින් මේ දෙකට අමතරව දැන් මේ තෙත කොණ්ඩේ තියෙන වෙලාවේ තමයි අපි කොණ්ඩේ දෙපාරක් වොෂ් කරගත්ත ෂැම්පු දාලා ඊට පස්සේ කන්ඩිෂනර් එක දාලා අපි හොඳට පීරගත්තා කොයිම වෙලේකවත් මේ කන්ඩිෂනර් එක මම වොෂ් කරන්නේ නැහැ සාමාන්‍යයෙන් පැය 24ම මගේ කොණ්ඩේ හැමතිස්සෙම කන්ඩිෂනර් තියෙනවා කන්ඩිෂනර් නැති වෙන වෙලාවක් මම කොණ්ඩේ නැහැ ඉතින් මේක වොෂ් කරන්නේ නැහැ ගොඩක් අය කියනවා මට තියෙන කතාවක් තමයි මේ හරි අපිරියයි නේ මේ කොණ්ඩේ කන්ඩිෂනර් ගොඩක් තියෙනකොට මේ ඇඟේ ගෑවෙනවලු කියලා බට් ඒක පුරුදු වුණාම පොඩ්ඩක් ගාණක් නැති වෙනවා කන්ඩිෂනර් එක වොෂ් කරාම වෙන්නේ කොණ්ඩේ ෆ්‍රීසි වෙනවා මොකද අර කන්ඩිෂනර් එකේ මේ තියෙන ස්ටිකිනස් එක තමයි අපේ කර්ල් එක ලස්සනට හදන්නේ ඉතින් කන්ඩිෂනර් එකෙන් විතරකුත් මේ කර්ල් එක මේ විදිහට හදන්න පුළුවන් ප්ලස් හැබැයි මම නම් කර්ලින් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනවා මම පාවිච්චි කරන්නේ දැන් මම අවුරුදු ගාණක් තිස්සේ මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරනවා මේ ඇවිල්ලා බූත්ස් ෆාමසි එකේ එසෙන්ෂියල්ස් එකේ කී කර්ල් ක්‍රීම් එක මේක දැන් මම හිතන්නේ මම අවුරුදු 8ක් 9ක් විතර තිස්සේ ඉඳන් මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් මේ මේක හැබැයි ලංකාවේ නම් නැහැ මේක ගොඩක් වෙලාවට මම පිටරට යන යාළුවෙක් හරි නැත්නම් මම ට්‍රැවල් කරද්දී හරි මං ගෙනල්ලා සාමාන්‍යයෙන් තියාගන්න ප්‍රොඩක්ට් එකක් ඉතින් ඔයගොල්ලෝගේ කවුරු හරි පිටරටකට ගිහිල්ලා නේ කෙනෙක් ඉන්නවා නම් එයාට පොඩ්ඩක් කියලා මේක ගෙන්න ගත්තට පාඩුවක් වෙන්නේ නැහැ මොකද කර්ල් එක එච්චරට හොඳට එනවා මේ කර්ල් ක්‍රීම් එක ගෑවම කර්ල් ක්‍රීම් එක දැම්මි කන්ඩිෂනර් ගොඩාක් දාලා හැදුවට පස්සේ කර්ල් ක්‍රීම් ගොඩාක් දාන්න ඕනේ නැහැ සාමාන්‍යයෙන් චුට්ටක් අතට අරගෙන අර කන්ඩිෂනර් එක ගෑවා වගේ හොඳට අතට අරගෙන කොණ්ඩේ හොඳට ස්ක්‍රන්ච් කර කර පාවිච්චි කරන්න තමයි තියෙන්නේ ගන්න තමයි තියෙන්නේ ඉතින් මේවා තමයි මම නෝමලි පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් විදිහට තියෙන්නේ ඊළඟ දේ ඇවිල්ලා කොහොමද කොණ්ඩේ වේල ගන්න කියන්නේ දැන් ගොඩක් වෙලාවට දැන් මට හදිස්සියක් නැත්තම් කොහරි ගමනක් යන්න හදිස්සියම රෑ පාටි එකක් හරි එහෙම නැතුව තියෙනවා නම් මම ගොඩක් වෙලාවට කරන්නේ එයා ඩ්‍රයිව් වෙන්න දෙන එක නිකන් මුලකට වේලෙන්න දෙන එක නැත්තම් මට හදිස්සියෙන් රෑ ෆන්ක්ෂන් එකකට මම අවසනාලා වගේ යනවා නම් ගොඩක් වෙලාවට මම කොණ්ඩේ ඩ්‍රයි කරලා තමයි යන්නේ කොණ්ඩි ඩ්‍රයි කරගන්න තියෙනවා මේ නෝමලි හෙයා ඩ්‍රයි එකක් කරන් ඔන්න ඔහේ අනිත් අයට වගේ අපිට කලි හැ තියෙන අයට කරන්න බෑ ඒකට ස්පෙෂලි තියෙනවා ඉක්විප්මන්ට් එකක් මෙන්න මේක දැන් මෙන්න මේ මේ ඇවිල නෝමලි ඩ්‍රයි එකක් මේක මම පාවිච්චි කරන්නේ නැහැ චූබර් ඩ්‍රයි එකක් සලෝන් වල නෝමලි පාවිච්චි කරන එකක් මෙන්න මේක මේකට අපි කියනවා ඩිෆියුසර් එකක් කියලා
මේ වගේ දැටි එක තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ගැජට් එකක් තියෙන්නේ. ඉතින් මේක මෙන්න මේ විදිහට හෙයාර් ඩ්‍රයර් එකට ෆික්ස් කරගන්න තමයි තියෙන්නේ. මේකෙන් තමයි කොණ්ඩේ වේලන්නේ. මේකේ කොණ්ඩේ වේලන්නේ කොහොමද? මේක මේ අතට තියලා කොණ්ඩේ හොඳට මෙන්න මෙහෙම තියලා තමයි අපි ඩ්‍රයි කරන්නේ. මෙන්න මෙහෙම මෙහෙම අපි ඒ උඩට තියලා තමයි මේ කොණ්ඩේ ඩ්‍රයි කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඕවා තමයි බේසික් දේවල් කර්ලි හෙයා එකක් මේන්ටේන් කරන්න. ගොඩක් වෙලාවට හැමදාම නාන එක මම රෙකමෙන්ඩ් කරන්නේ නැහැ කර්ලි හෙයා එකක් තියෙන කෙනෙක්ට. මොකද හැමදාම නානකොට වෙන්නේ කොණ්ඩේ තියෙන කොණ්ඩේ කියන්නේ අපේ හිස කෙස් වලින්ම ඔයිල් එකක් නිෂ්පාදනය කරනවා සීබම් ඔයිල් කියලා. ඉතින් අනේ සීබම් ඔයිල් එක ගොඩක් වොෂ් ඔෆ් වෙන්න බලනවා. සීබම් ඔයිල් එක ඇත්තටම ඕනේ ගොඩක් කර්ලි හෙයා එකක් තියෙන කෙනෙක්ට ෆ්‍රිසී ගතිය යන්නේ නැතුව තියාගන්න. ඉතින් ඒක නිසා ගොඩක් සාමාන්‍යයෙන් සතියට දවස් උපරිම 3ක් වෙන්න වගේ කොණ්ඩේ වොෂ් කරනවට කමක් නැහැ. බට් ඒ වුවන් තරම් අඩු කරගන්න තරමට හොඳයි. වොෂ් කරත් කමක් නැහැ ෂැම්පු දාන්නේ නැතුව. ෂැම්පු දාන්නේ නැතුව ඔයගොල්ලෝ වොෂ් කරලා කන්ඩිෂනර් දාලා තියාගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ෂැම්පු උපරිම සතියට දවස් 2ක් හෝ 3ක්. තුන කියන්නේ අවශ්‍යම නම් විතරක් දවස් 3ක් දාන්න. නැත්නම් දවස් සතියේ දවස් 2ක් විතරක් ෂැම්පු දානම නම් ගොඩාක් හොඳයි. කර්ල් එක මේන්ටේන් කරගන්න හරිම ලේසි. අනිත් දේ ඇවිල්ලා අපේ ගොඩක් කර්ලි හෙයා තියෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් අපි කියන රබර් බෑන්ඩ්ස්, වූල් බෑන්ඩ්ස් වගේ ඒවා ගොඩක් දාන්න අමාරුයි. ඉතින් ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ මේ අර හෙයා ක්ලිප්ස් තමයි පාවිච්චි කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට මම මේ වගේ කොණ්ඩේ කඩාගෙන ඉන්න මං පුද්ගලයෙක් නෙවෙයි. ඉතින් මං ගොඩක් වෙලාවට කරන්නේ කොණ්ඩේ උඩට මෙහෙම රවුන්ඩ් කරලා තියලා මේ ක්ලිප් එකෙන් තමයි මං හෝල් කරගෙන ඉන්නේ. ඉතින් බේසිකලි ඔන්න ඔය ටික තමයි. තව පොඩි එක දෙයක් තියෙනවා. දැන් කොණ්ඩේ ගොඩක් වෙලාවට මං ටයි අප් කරන වෙලාවට මගේ ඔයගොල්ලෝ ඉන්ස්ටාග්‍රෑම් එකේ හරි ෆේස්බුක් එකේ හරි පිටුම දැකලා තියෙනවා නම් දකි ගොඩක් වෙලාවට මම එහෙම ටයි අප් කරලා තියෙන වෙලාවට මගේ මේ ඔක්කොම කොණ්ඩේ මම පිටිපස්සට කෝම් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒ කෝම් කරන්න මම පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ හෙයා බ්‍රෂ් එකක්. මේක ඇත්තටම මේ ගොඩාක් මෙහෙම යන්නේ නැහැ. නිකන් ලාවට උඩින් අර උඩ තියෙන ෆ්ලයි අර ටික පොඩි පොඩි කේස් ගස් ටික ෆ්ලැට් කරන්න විතරයි මම මේ බ්‍රෂ් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් මෙන්න මේ වගේ බ්‍රෂ් එකකින් අනේ ඒ වගේ මේ එළියට ෆයින කේස් ගස් ටික අපි ගන්න පීර ගන්න වගේ නම් පුළුවන් මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි ඇත්තටම කර්ලි හෙයා එකක බේසික් දේවල් ටික. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා පොඩ්ඩක් කලර් කරපුවාම අපි කොහොමද ස්පෙෂලි මේන්ටේන් කරන්නේ ඒ වගේ වලට හෙයා මාස්ක් එකක් තව කර්ලි හෙයා එක අපිට තියාගෙන යන්න පුළුවන් විදි හෙයා ස්ටයිල්ස් ඒ වගේ දේවල් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මට YouTube එකේ මගේ මේ වීඩියෝ එක පල්ලෙහැයි කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ තව වීඩියෝ එකක් මම කරලා ඔයගොල්ලන්ට කියන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හමු. Bye.